ඔබට දිවීමට හැකිවන්නේ කොතැනකටද? මිනිස්සු මෙහිවෙත් භික්‍ෂූන් ලෙස පැවිදි වෙති. නමුත් මේ තැනට මුහුණ දුන් පසු ඔවුන් වෙත සැනසිල්ල නොපවතී. එවිට ඔවුන් කල්පනා කරනුයේ සිවුරු හැරයාමට හෝ පැනයාමටය. සැනසිල්ල සොයා ඔවුන්ට යා හැක්කේ වෙන කොතැනටද? ගමනෙහි යෙදී සිටියත් එක තැනකම නැවතීගෙන සිටියත් යහපත අයහපත කුමක්ද යන්න දැනගන්න. සැනසිල්ල කඳුමුදුනක හෝ ගල්ගෙයක් තුළ ඔබට සොයාගත නොහැකිය. සත්‍ය කරා කිසිසේත් ලංවීමට පවා නොහැකිවද ඔබට බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබූ ස්ථානයට පවා කිය හැක. මුලදී සැකකිරීම ස්වාභාවික දෙයකි. කුමක් නිසා අප සජ්ජායනා කරන්නේද? කුමක් නිසා ස්වල්ප ලෙස නිදන්නේද? දෑස් පියාගෙන වාඩි වී හිඳින්නේ කුමක් සඳහාද? භාවනා පුහුණුව පටන් ගන්නා විට මෙවැනි ප්‍රශ්න මතුවේ. අප දැනගත යුත්තේ දුක් ඇතිවීමේ සියලු හේතුන්ය. මෙය විශේෂ ආකාරයේ භාවනා ක්‍රමයක් නොව සැබෑ වූ ධර්මයයි. චතුරාර්ය සත්‍යයි. සැබෑ වශයෙන් සිදුවන දෙය අප පරීක්ෂා කටයුතුය. දේවල් ගැන පරීක්ෂා වන විට ඒවා අනිත්‍ය හා ශුන්‍ය බව අපට වැටහෙයි. එයින් සුළු වශයෙන් ප්‍රඥාව පහළ වෙයි. එහෙත් තවමත් සැකය හා එපාවීම අප වෙත නැවත එන බව දැකගත හැකිවන්නේ යථාර්ථය අප සැබෑ ලෙසින් නොදක්නා නිසාත්, එය අපට පැහැදිලිව නොපෙනෙන නිසාත්ය. මෙය නිෂේධාත්මක ලක්ෂණයක් නොවේ. ඒ සියල්ල අප විසින් ක්‍රියා කළ යුතු අපේ මානසික ස්වභාවයේ, හදවතේ සහ මනසෙහි එක් කොටසක් පමණි.